එහෙම යාළු වෙනවනේ. යාළුලා යාළු වෙච්ච කාලේ මොනවද දුන්නේ? යා පළවෙනියටම මුලින්ම දුන්නේ මොකද්ද? එයා මට දුන්නා මට මත්තක විදියට මුද්දක්. මම මුදු වලට ආසයි. ඉතින් මුද්දක් කියන්නේ ඔය ජුවලරි තමයි. ඉතින් එක එක ඒ කාලේ මොනවගේ මුද්ද තියෙනවද තාම? තිබ්බා. තිබ්බා කියන්නේ. ඉතින් ඒක අරන් තියලා තිබ්බා. තිබ්බ කියන්නේ කවුද අරන් තියලා තිබ්බේ මං අහන්නේ. මම මම. ඔය තිබ්බේ කියලා මතකද? ඔව් අල්මාරිය. අල්මාරිය කිදේ මම දන්නා අල්මාරිය මෙච්චරු. අල්මාරිය. මෙන්න මේක තමයි මේ මේ මේක මුද්ද. ආ ආ අද ඒක තමයි එහෙනම් මේ ඔක්කොම බඩු කොහෙද ගහේව්. අනේ ඩාලි. මගේ අර බඩු කොහෙද වඩ දුන්න බඩු. මෙන්න මේක තමයි අපේ ආදරණීය සුරජ් මේ අපේ ලස්සන මුද්ද. තිසුරිකාට දීපු මුද්ද. මම හිතන්නේ මේ මුද්දෙන් පස්සේ තමයි සුරජ් තීරණය කරන්නේ නැවක වැඩට යනවා කියලා. ඔයෂෝ සුරජ් පොඩ්ඩක් එන්න ඕනේ. රයිට් නර්මදා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔය දැන් ඉතින් ඔන්න සුරජ් පොඩ් අල්ගේ සුරජ් එක්කන් යන්න ගිය වෙලේ මේ මේ කොල්ල බය වෙලා හොඳට නේද මේක. හොඳ මිත්‍රයෙක් හොඳ සහෝදරෙක් ඒ හින්දා මේ බයෙන් එපා මේ මේ වැඩසටහනට ආපු ගමන් නෙමෙයි මේ අපේ තිසරිව බස්සන්න ඇවිල්ලා වැඩසටහනට මේන්නේ අපේ ආදරණීය හිතවත මෙයා තමයි තිසරිව බැන්දට පස්සේ නැවට යන්න ඕනේ කියලා තීරණය කරේ මේ ආදර කතන්දරේ මේ වතාවේ නේද මේ මේ ඇයි කිව්වේ මේක හොයනවා කියලා ඉවර වෙලා මේක හොයනවා කිව්වේ නැහැ මං අර දුන්න බඩු කොහෙද තිබුණා තියනවා ඒක කොහෙද තියෙන්නේ ඔහොම වෙති ප්‍රශ්න අහනවා ඉතින් දන්නේ නැහැ මට දැන හොයාගන්න බෑ මොකද මම දන්නේ නැහැ මේතර බඩු ඉතින් මං ඇහුවා මේ හොයලා හොයලා නැතිම තැන ඇහුවා මේ කොහෙද තියන්නේ කියලා ඊට පස්සේ කිව්වා ඔය අල්මාරිය උඩ ඇති මේ හොයන්න කියලා මම ඉතින් හොයලා මේ දන්නේ නැහැ මේ කරන් යනවා කියලා දැන් කියද්දි තමයි වැඩේ මාටුනේ හරි මේ ඉන්නේ ඉතින් අපේ ආදරණීය මිත්‍රයා මේ මේ මට කිව්ව මෙහෙම ඉන්න බෑ සරපු දෙයක් දාගෙන ඉන්න කියලා මේ අපේ ආදරණීය කැප්ටන් හෙඩොක් කපිතාන් සුරජ් ආව තාම කපිතාන් නෙමෙයි තාම කපිතාන් නෙමෙයි තව වෙන්න බොහෝ කාලයක් තියෙනවා ආපහු නැවට යන්න මේ දැන් කොච්චර කාලද ඇවිල්ලා දැනට ඇවිල්ලා මාස 4ක් වෙනවා මොකද ඉතින් යන්න කියන්නේ නැහැ එපා ඔන්නේ ඔම්මේ ඉතින් පිටිපස්සෙන් යන්නේ නෑ හරි